රෝ සම්පත්තියෙන් අගතැන්පත් ඇය සිය රංගන කුසලතාවයන් ප්‍රභාවත් කරමින් කොටිවලික පූජා හංස විලාපය ජීවන රේඛාවැනි සිනමා පට තුළින් රංගනයේ සදානුස්මරණ සිහි වචන අපවිත දායාද කළාය. 1990 පාට සරුංගල් ටෙලි සිතුවමින් ටෙලිනාට්‍ය ගමන් මගට පිවිසි මේ සුරූපිනිය එහි නිරූපණය කළ මනෝරිකී චරිතය අදද ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහි නොමැත. අනතුරුව ගිගිරි වලලු මොනර කිරිලි ඉරපායා මල් කැකුලක් වැනි ටෙලි සිතුවම් රංගනයෙන් ඔබවත් කළ ඈ අති සුන්දර රූසපු උපයෝගී කරගනිමින් රටක් වසඟයට පත් කළාය. අද දවසේදී තම මතකයේ සුමිහිරියාව ආවර්ජනය කරන්නේ එන්ජලා සිනවිරත්න. 1959 මට හරියට අවුරුද්දයි වයස. චිත්‍රපටි බලන්න කාලයක් නෙවෙයිනේ. ඒත් අවුරුදු ගානකට පස්සේ මට මේ සින්දුව හිතට ඇල්ලුවා. අවුරුදු ගානකට ඊටත් පස්සේ ලස්සන නිලියක රංගනයක් මට දකින්න හම්බ වුණා. කැරස් ඩෙසිල් වගේ මට මතක විදිහට චිත්‍රපටිය පුරුෂ රත්නය නාගරාජ මහත්මයාගේ අධ්‍යක්ෂණය යටතේ ක්ලැරිස් ඩිසිල්වා ඒ ලස්සන නිලියගේ රංගනය මට හරි ආස හිතුණා. තාමත් ආසයි. අපි ඉතින් බලමු. විශිෂ්ට මාසයක් කියලා මට හිතෙනවා. ඇයි දන්නවද? මං ගොඩක් ආදරය කරන නළුවෙක්ගේ උපන්දිනේ 21 වෙනිදා. ගාමිණි ෆොන්සේකා මහත්මය මතකයිනේ. ඔහු රඟපෑ හොඳට හොඳයි චිත්‍රපටේ මේ ලස්සන සින්දුව මානියක් අත් එක්ක රඟපෑපු ජානිකාවක්. මං ගොඩක් ආසයි ඒකට. ගීතය මොකද්ද කියලා දන්නවද? මල් වැහි සීතල මල් වැස්සේ. මල් වැහි සීතල මල් වැස්සේ මල් මතහාසය මං දැක්කේ. මල් වැහි සීතල මල් වැස්සේ මල් මතහාසය මං දැක්කේ. මදහාසය ජයාවේ
මෙත් මිනි පානේ දන් කාන්තිය පාවේ අද සීතල යමේ කුමරිය ළඟමාවේ මන මාලියගේ සෙලේ සෙමි තුමක් පාවේ මල් වැහිසි ಮಲ್ ಬಸೆ ಮಲ್ ಮದಹಾಸಯ ಮಂ ದಕ್ಕೆ ಸಂದ ತಾಣಿವೇಲ ಅಹಸೆ ಗಿರು ತಾಣಿವೇಲ ಮತಕದ ಸಿಂಧು ಚಿತ್ರಪಟಿಯ ಮತಕದ ಮತ್ತೆ ಮತಕ ವಿದಿಹಟ ಮೇ ಚಿತ್ರಪಟಿಯ ಅಪೇಕ್ಷಾ ಎಚ್ ಡಿ ಪ್ರೇಮರತ್ನಂಗೆ ಅಧ್ಯಕ್ಷನ್ಯಾಕ್ මං ගොඩාක් ආස කරන සංගීත අධ්‍යක්ෂවරයෙක් මේ සිංහ සංගීත ලියුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සඳ තරිණිලා සින්දුව. මතක හැටියට හැත්ත ගන්නේ ජෝතිපාල මහත්මයයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය ඉතාමත්ම ජනප්‍රිය යුවලක් වුණා ගීතිකාවට පසුබිම් ගීතිකාවට කස්තුරි සුවඳ චිත්‍රපටයේ මේ ගීතයත් ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච ගීතයක් කස්තුරි සුවඳ චිත්‍රපටය රඟපෑව ගාමිණි ෆොන්සේක ගීතය හදවි මන්දරේ හදවි මන්දරෙන් ඉන්න පැතුම් පවන් හිදයයි හම මන්දරෙන් ඉන්න පැතුම් පවන් හිදයයි හම කියම්බනා මට මතක හැටියට 1973 ඉතාමත්ම වාසනාවන්ත වසරක් වෙන්න ඇති කාටද
යාමිනි ෆොන්සේක මහත්මයාටයි ජෝ අබේ වික්‍රම මහත්තයටයි. මේ චිත්‍රපටය සේන සමරසිංහ මහත්මයාගේ නිෂ්පාදනයක්, මිල්ටන් ජයවර්ධන මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මොකද්ද සින්දුව? නිකන් හිතන්න බලන්න. වාසනාව දොර ඇරේ. වාසනාව දොර ඇරලා බලනවා, සීන ලොවින් සිත විදිනවා. ඉනායි නින්ද කළා ජීවිතේ රාවටිලා, අපේ හිතේ ඉනා ඇඳු සෝක නිවිලා. වාසනාව දොර ඇරලා බලනවා, සීන ලොවින් සිත විදිනවා. ඉනායි නින්ද කළා ජීවිතේ රාවටිලා, අපේ හිතේ ඉනා ඇඳු සෝක නිවිලා. මිනිසුන් අතර මිනිසෙක් ගැනයි මම මේක සඳහන් කරන්න හදන්නේ. ඒ කවුද? ගාමිණි ෆොන්සේක. මට මතක විදිහට මේ චිත්‍රපටය මිනිසුන් අතර මිනිසෙක්. මං කිව්වා වගේම මම ගොඩාක් ප්‍රිය කරන ගීතයක්. මන මරකරයි උපමාදේ සරයි සරයි. ඒ චිත්‍රපටයේ හැම ගීතෙටම වගේ මම කැමති. නමුත් මේක තමයි මගේ ප්‍රියතම ගීතය. මාගේ මතකේ ඔබේ රුවනේ සුහද මාළිවිතේ ඔබ සතුයි. ඔබේ සුවඳ මන මරකරයි උපමාදේ සරයි සරයි. මේ වැඩසටහනේ මං කීප වතාවක්ම සඳහන් කරා එක්තරා පුද්ගලයෙක් ගැන, ගාමිණී ෆොන්සේක මහත්මයා ගැන. මේ චිත්‍රපටයේත් ඔහු රඟපාපු චිත්‍රපටයක්, අධ්‍යක්ෂණ කරපු චිත්‍රපටයක්. මට මතක හැටියට අවසානයේදී අවසාන චිත්‍රපටය වෙන්න ඕන. Ah, see.
චිත්‍රපටයේ සංගීතයේ එක වදනක් තියෙනවා. අතීතය මිසක හෙටක් නැති කියලා. චිත්‍රපටයේ ලුමියන මිනිසුන්. කාමිනී ෆොන්සේකා. කිරුළු පලංගන කතක් නැති. රජ කරවන්නට කුටකු නැති. අතීතයක් මිස හෙටක් නැති. නිකි පිටින් අඟලක් නොවැටි. Let the hell out of me.